පදුළුපුර නිවුස්. මම රිහානා අදිති වීරකෝන්. මම අධ්‍යාපනය ලබන්නේ බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ. මම ඉගෙනුම ලබන්නේ 7 වසරේ. මට අවුරුදු 11යි. මම හොංකොං ඉන්ටර්නැෂනල් මැතමැටිකල් ඔලිම්පියාඩ් එකට සහභාගි වෙලා ඒකෙන් රන් පදක්කමක් හා වර්ල්ඩ් ස්ටාර් අවෝඩ් එකක් ලබා ගත්තා. මම ඒකෙන් වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් මැතමැටිකල් ඔලිම්පියාඩ් එකට තේරුණා. මම ඒකෙන් රන් පදක්කමක් සහ වර්ල්ඩ් චැම්පියන් අවෝඩ් එක ලබා ගත්තා. මට විශේෂයෙන්ම මගේ දෙමව්පියන් පාසල් විදුහල්පතිතුමා පුබුදු ජයසිංහ සර්, ඉස්කෝලේ සියලුම ගුරුවරුන්, පාසලේ ඔලිම්පියාඩ් භාර සර් ගයන් සර් සහ ඔලිම්පියාඩ් ආචාර්ය ජයන්ත සමරජීව සර් තමයි මට උදව් කළේ. මම ඉදිරියේදී වෛද්‍යවරයෙකු වීමට තමයි බලාපොරොත්තු. ඌයේ හදවත විදියට හඳුන්වන බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ කුඩා පුතෙක් ලෝකෙම පළවෙනි ස්ථානට ගෙනියන්න අවස්ථාව ලැබිලා තියෙනවා. රෙහාන් ආදිත්‍ය වීරකෝන් අපේ කතානායකයා. ඔහු පළමු අවස්ථාවේදී හොන්කොන්හි පැවති අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩ් තරඟයෙන් ලෝකෙම තරුව බවට පත් වුණා. ඊට සමගාමීව පැවතුණා තායිලන්තයේ අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩ් තරඟය. ඒ ඔලිම්පියාඩ් තරඟ දෙකෙන්ම රන් පදක්කම් ලාභීන් ජපානයේ ටෝකියෝ නුවර පැවති මෙම අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩ් තරඟයට සහභාගී වුණා. ඒ අතරින් අපේ රෙහාන් ආදිත්‍ය වීරකෝන් පුතා ලෝකෙම පළවෙනි ස්ථානය ලබා ගත්තා, ඉහළම ලකුණු ලබා ගනිමින්. ඒ රටවල් ගණනාවක් අතරින් එතෙන්ට එන්න හැකියාව ලැබුණේ ඔහුගේ තියෙන ඒ ගණිතයේ දක්ෂතාවය නිසා. සුවිශේෂී වෙන්නේ කොළඹ වගේ ප්‍රධාන පෙළේ පාසල්වලට පරිබාහිරව බදුල්ල වගේ දුෂ්කර ප්‍රදේශයකින් මෙවැනි දරුවෙක් බිහිවීම සම්බන්ධයෙන් මා දන්නා තරමින් ලංකාවේ පළමු වතාවට තමයි මෙම තරඟාවලියෙන් රන් පදක්කම දිනාගෙන තියෙන්නේ දරුවෙක්, ලංකාවේ දරුවෙක්. ඒක තමයි විශේෂත්වය වෙන්නේ. අපේ විද්‍යාලයට රටට විශාල කීර්තියක් අත්කර දුන්න රෙහාන් ආදිත්‍ය ශිෂ්‍යයා කියන්නේ අපේ ලංකාවේ තරුවක් කියලා මම හිතන්නේ. ඔහු ප්‍රාථමික අධ්‍යාපන ලැබුවේ ඌව මහාවිද්‍යාලයෙන්. එහිදී ඉහළම ලකුණු ලබාගෙන ශිෂ්‍යත්වයෙන් අපේ පාසලට ආවේ. අපේ පාසලෙත් ඔහු පන්තියේ පළවෙනියා හැමදාම. ඒ සියලුම කටයුතු, ඒ කියන්නේ චෙස් තරඟවලින් ජයග්‍රහණය කරනවා, විෂය සමගාමී, විෂය බාහිර සියලුම කටයුතු වලට ඔහු සහභාගී වෙනවා. ඒ හැකියාව ඔහුට තියෙනවා, ඒ තර්කන හැකියාව ඔහුට තියෙනවා. ඒ නිසා තමයි ඔහුට මෙතෙන්ට යන්න හැකියාව ලැබුණේ. මේ පිටිපස්ස සිටියේ අපි විශේෂයෙන් මතක් කරන්න ඕනි හාලියල ජාතික පාසලේ ගණිත විෂය උගන්නන, ඒ වගේම ඌව පළාතේම සම්පත්දායකෙක් වන ජයන්ත සමරජීව මහත්මයා විශේෂයෙන් සිහිපත් කරන්න ඕනි. ඒ වගේම අපේ විද්‍යාලයේ ගායම් ක්‍රිෂාන්ත මහත්මයා ගණිතංශේ, ඔවුන් උදව් කරනවා අපේ මේ දරුවන්ට ගණිත ඔලිම්පියාඩ් තරඟ සඳහා සහභාගි වෙන්න. අපේ විද්‍යාලයේ සුවිශේෂී වෙනස්කම් කීපයක් තියෙනවා. මේ වසරේදී අපි උසස් පෙළ ගණිතාංශයෙන් දෙවැනි ස්ථානය ලබා ගන්න හැකියාව ලැබුණා ලංකාවෙන්ම. ඒ වගේම 13 වැනි ස්ථානය, ඉහළම ප්‍රතිඵල ලබා ගන්න හැකියාව ලැබුණා උසස් පෙළින්. ඉතින් මේ අවස්ථාවේදී මේ රිහාන් ආදිත්‍ය ශිෂ්‍යාවගේ ශිෂ්‍යයන්ට, අපේ විද්‍යාලයේ ඉන්නව තවත් ඔලිම්පියාඩ් ජයග්‍රහණ ලබා ගන්න ශිෂ්‍යෝ, ඔවුන්ට අපි සුවිශේෂී කොට ඉගැන්වීමේ ක්‍රමවේද භාවිතා කරනවා. ඒ තුලින් අපි මේ දරුවන් ලංකාවෙම තරු බවට පත් කරන්න අවශ්‍ය පහසුකම් සලසනවා කියන එකයි මම පොරොන්දු වෙන්නේ. අපිට අපේ වෙණි පහසුකම් සලසන්න පුළුවන් ආචාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ නිසා ඒ ආචාර්ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වයත් එක්ක අපි හිතනවා අපේ රටට කීර්තියක් ගෙනල්ලා දෙන්න, ලෝකෙම තරු බවට පත් කරන්න පුළුවන් දරුවෝ පිරිසක් බිහිකරන්න බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලය කැප වෙනවා කියන එක. Thank you.
රයන් අපි ඔලිම්පියාඩ් ට්‍රේනින් කරනකොටුණත් අපිට ගාන දෙනකොටම රයන් හදනවා. රයන් ගොඩක් දක්ෂයි කියන එක අපිට එතනින් ගත්තා. මොකද අපි ප්‍රශ්න දෙන පමාවෙන් අපිට ආපස්සට උත්තරේ ලැබෙන පුතෙක් විදිහට තමයි මෙතනදී අපිට අඳුර ගන්න පුළුවන් වුණේ. අපි දැන් රයන්ට ඔලිම්පියාඩ් ශ්‍රේෂ්ඨය හරහා යන්න පුළුවන් උපරිම තැනට යන්න අපි පාසල වශයෙන් උදව් කරනවා. ඒ වගේම පාසලේ සඳහා ඊළඟට අපි මේ රයන් පාසල් පද්ධතිය තුළ ඊළඟට එන අධ්‍යාපන සාමාන්‍ය පෙළ සෞඛ්‍ය පෙළ විභාගවල මේ සමස්ත ලංකා ස්ථානයක් ලබා ගැනීම දක්වා අරගෙන යාමට අපි බලාපොරොත්තුවක් තියෙනවා. හැම අවුරුද්දෙම අපිට මේ 2019 වර්ෂයේ තිබ්බා වගේම හැම අවුරුද්දකම ඔලිම්පියාඩ් තරඟ තියෙනවා. රයන්ට හැම අවුරුද්දකම ඉදිරි දැන් තාම 6 වසරේ ඉගෙන ගන්නේ 7-8 ඉදිරි පන්තිවලදීත් මේ ආකාරයෙන්ම ඔලිම්පියාඩ් තරඟ වලට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා රයන්ට. මෙවැනි වීඩියෝ දිගටම නැරඹීමට බදුලුපුර නිවුස් subscribe කරන්න. ඔබට සුබ දවසක්.